අදාලියම කළුතර අපරාධ කොට්ටාසයේ නිලධාරීන් බණ්ඩාරගම පේරුකාන ප්‍රදේශයට ගියා. ඒ ත්‍රිරෝද රථයකින් හෙරොයින් තොගයක් රැගෙන යන බවට ලද තොරතුරකට අනුවයි. සිදුකල දෙවන්ත මෙහෙයුමකදී හෙරොයින් කිලෝ 40ක් සමග මෙම චාවාරම් කරු අත්නංගොට ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් සඳහන් කළ යුතුයි මේ ඒ හෙරොයින් සහිත පාර්සල් තමයි පාසල් බෑග් එක සහ තවත් බෑග් එක තමයි මෙම හෙරොයින් කිලෝ 40 අසුරා තිබුණේ. මෙම චාවාරම පිටුපස ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය චාවාරම් කරුවෙක් බව කියන අලුබෝ මුල්ලේ සලින්දු නැමැත්තා සිටන බවට මේ වන විට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. එහිදී රථය පරීක්ෂා කළ පොලිසියට ගැලණිගම් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. අදාළ මද්‍රව්‍ය තොගය රේරුකාන ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ ගබඩා කර තබා අදාළියම ත්‍රිරෝද රථයකට පටවාගෙන ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. කළුතර අපරාධ කොට්ටාසය රදහන් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරොයින් සමග අත්අඩංගුවට සැකකරු මේ විදිහට ජීප් රථය වෙත නංවා ගන්නේ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත රැගෙන යාම සඳහායි. එලෙස පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත රැගෙන හෙරොයින් වල දර්ශන අද පස්වරුවේ මාධ්‍යවේත නිකුත් කිරීමට කටයුතු කළා. රේණුකාර ප්‍රදේශයේ තිබී සොයාගත්තත් මේ මද්‍රව්‍ය තොගය පසුගිය ජූනි මාස 25 වෙනිදා මේ ප්‍රදේශයට රැගෙන ඉන්නට ඇති බවටයි දැනට තිබෙන විමර්ශනවල අනුව අනාවරණය වී තිබෙන්නේ. අධිවේගී මාර්ගයේ ඔස්සේ දකුණු ප්‍රදේශයේ සිට පසුගිය මාසේ 25 වෙනිදා මේ ප්‍රදේශයට මේ මද්‍රව්‍ය තොගය රැගෙන ඉන්නට ඇති බවට තොරතුරු මගින් අනාවරණය වී තිබෙනවා. 23 හැවිරිදී මෙම සැකකරු මෝටර්සයිකල් විකුණන බ්‍රෝකර්වරයෙකු ලෙස ක්‍රියා කරන පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා. තවත් සැකකරුවන් දෙදෙනෙකු අපි හඳුනාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු අද දින බණ්ඩාරගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා.